සුභ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මතින් නිදහස් වෙන්න රටම එක් වූ බක්මහා දියුරුම. මතින් නිදහස් කර ගැනීම වෙනුවෙන් ප්‍රතිඥා දෙමි දියුරුම් දෙමි. අධ්‍යාපන ක්‍රමයේ අනාගතය ගැන අගමැතිගේ ප්‍රකාශය. අපි හැම වෙලෙම දකුණු ආසාවේ නවීන අධ්‍යාපන ක්‍රමයේ ක්‍රියාකරනවා. පොලිස් අනනතක වූ සිසු උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස්. අවුරුද්දටත් ඉන්පසුවත් විදුලි කප්පාදුවක් නැහැ. තායිලන්තයේ පළාත් 9කට දුම් බලාවකින් බලපෑම්. මතින් නිදහස් රටක් අනාගත පරපුරට උරුම කර දීම වෙනුවෙන් මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා කැපවන බවට රටම එක්ව බක්මහා දියුරුම අද සිදු කළා. එහි ප්‍රධාන උත්සවය පැවැතුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍ය රණී වික්‍රමසිංහ මහතාද ඊට එක් වුණා. මතින් නිදහස් රටක් වෙනුවෙන් කැපවන බවට වන බක්මහා දියුරුම සිදු කෙරුණේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී. ශ්‍රී ලාංකීය දරදරියන්ගේ කථානායක කරූ ජයසූරිය මහතා සහ පක්ෂ විපක්ෂ මැති අමතිවරුන් රැසක් ඊට එක්ව සිටියා. ආගමික නායකයන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. බක්මහා දියුරුම ලබා දීම ආරම්භ වූයේ පෙරවරු 8:30යි. මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුම කර දීම වෙනුවෙන් මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමෙහිලා තබා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන බවට එහිදී ප්‍රතිඥා ලබා දුන්නා. ඊට ගොදුරුවන් මද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීමට පියවර ගන්නා බවටත් ඊට අදිෂ්ඨානශීලීව කැපවන බවටත් මෙහිදී සියලු දෙනා ප්‍රතිඥා ලබා දුන්නේ මීට අමතරවයි. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මෙම වැඩසටහන සජීවීව විකාශය කෙරුණු අතර ඒ හා සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවකයන් පොදු ජනතාව සහ පාසල් දරුවන්ද බක්මහා දියුරුමට එක් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීමෙන් ක්‍රියාත්මක මතට එරෙහි වැඩපිළිවෙල සියලු අංශවල සහයෝගයෙන් ශක්තිමත්ව බලගැන්වීම ජනාධිපතිතුමාගේ අරමුණයි. මෙතර දිවෙනපුරා පිහිටි පළාත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම නියෝජනය කරන සියලු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන හා අනිකුත් ආයතනවල කාර්යමණ්ඩල සහභාගීත්වයෙන් බක්මහා දියුරුම පැවැත්ුණා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී බක්මහා දියුරුම ලබා දීම නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩේකලනාදන් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලයේ කාර්යමණ්ඩලයේද බක්මහා දියුරුමට එක් වුණා. සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට ඉහළ කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩලය එක්ව සිටියා. කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී බක්මහා දියුරුම ලබා දීම සිදු කෙරුණේ දිස්ත්‍රික් ලේකම් UDC ජයලල් මහතාගේ ප්‍රධානත්වයෙන්. ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවලද බක්මහා දියුරුම ලබා දීම සිදු කෙරුණා. බක්මහා දියුරුම ලබා දීමේ වෛබ පළාත් ප්‍රධාන වැඩසටහන එම පළාත් සභා ශ්‍රවණාකාරයේදී පැවැත්ුණා. මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහා දියුරුම ලබා දීම පුත්තලම දිස්ත්‍රික්කයේදීද සිදු කෙරුණා. යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී බක්මහා දියුරුම ලබා දීම සිදු කෙරුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. බක්මහා දියුරුම ලබා දීම මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරුණේ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය RHS සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදීද බක්මහා දියුරුම ලබා දීම අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය රට තුළ ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රණී වික්‍රමසිංහ මහතා පවසනවා. මිලාග්‍රිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ නවීකරණය කළ ප්‍රධාන ශාලාව හා පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාර්යවසම් හා රවි කරුණානායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. විද්‍යාලයේ 2017 වසරේ දක්ෂතා දැක්වූ සිසුවියන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවුණා.
ගණිතාංශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ ජිනලි රන්මා පෙරේරා ශිෂ්‍යාවට විදුහල්පතිනි ජේ සුමේධා ජයවීර අභියෝගතා කුසලානය හා ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ ප්‍රධාන ශාඛාව මගින් මුදල් පරිත්‍යාගයක් ලබා දීමද මෙහිදී සිදු වුණා. අද අලුත් තාක්ෂණයක් ඇවිල්ලා තියෙනවා. ඒ තාක්ෂණය අපේ අධ්‍යාපනයට වැඩිලා තියෙනවා. අපේ කම්පියුටර් යන්ත්‍රේ, iPad එකේ විවිධ ටැබ් තියෙනවා. ඊමේල් කරනවා. අපි අලුත් යුගයකට යන්නේ. ඒකේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. ලෝකයන් එතෙන්ට ස්මාර්ට් යුගයකට. මේ ස්මාර්ට් යුගය තව අවුරුදු 10 කින් වෙනත් යුගයක් බවට පත් වෙයි. අපි දැන් ස්මාර්ට් අධ්‍යාපනයට යන්නේ. අපිට ඕනේ ඇත්ත වශයෙන්ම දැනුවත් ශ්‍රම පිරිසක්. අපි හැම වෙලෙම දකුණු ආසාවේ නවීන අධ්‍යාපන ක්‍රමයේ ක්‍රියාකරන भौतिक संपत् पवनक मानव संपत् विधुहलपति हारदी बंदोगन तीन देशपाल बिंदु अक्वे अपने ओणकमती दशक गणना अनागते कल्पना कर लनस्कम कर धनुम पदनम कर समाज अभ्यकर अपने ओणकमती මේ අතර නේපාලයේ දකුණු දිග කලාපය ඔස්සේ හමාගිය බරපතල කුණාටු තත්වයේ හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳව තමන්ගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. ඒ නේපාල අග්‍රාමාත්‍ය කේපී ශර්මා ඔලි මහතා වෙත ලිපියක් යොමු කරමින් අලුත් අවුරුදු කාලයේ හා ඉන්පසු විදුලිය කපා හැරීම සිදු කරන්නේ නැති බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික මහජන සභාවේ කැඳුම්කරු චමීර පෙරේරා මහතා ප්‍රකාශ කළේ පසුගිය පාලන සමයේ සිදු කළ විදුලිය බිඳ වැටීම අමතක කර ඔවුන් විවිධ චෝදනා සිදු කරන බවයි. විදුලිය ගැටලුව සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කීපයකදීද අදහස් පළ කෙරුණා. මහින්ද රාජපක්ෂ කඳවුරට තිබෙන එක්තරා රෝගයක් අපේ කාලේ එහෙම නැහැ නේ හාමුදුරුවනේ කියන එක. දැන් අපි දැක්ක මේ විදුලි අර්බුදය ගැනත් ප්‍රශ්න අහනකොට කියනවා අපේ කාලේ එක තප්පරයක් විදුලිය කැපුවේ නැහැ කියලා. දැන් මේ හිටපු ජනාධිපතිවරයාට මතකය නැද්ද 2013 14 15 වගේ කාලවල නොරිච්චෝලේ සාම්පූර් එයා හදපු විදුලි බලාගාර බිඳ වැටුණාම එයා ගෙනාපු සෙකන්ඩ් හෑන්ඩ් ජෙනරේටර් 37 වෙනි වතාවටත් නොරිච්චෝලේ කැඩෙනවා. පවතින ටෙන්ඩරය වෙනස් කරලා දෙගුණයක් වැඩි ටෙන්ඩර් එකකට තමයි මේ සෙකන්ඩ් හෑන්ඩ් එහෙම නැත්නම් චීනෙන් ඉවත් කරපු ජෙනරේටර් එක ගෙනල්ලා හයි කරන්නේ. දැන් ජල විදුලි බලාගාර හිඳිලා ගියොත් නැවත වැස්ස වහිනකම් කරුවලෙම ඉන්නේ රටේ නිෂ්පාදනයයි ආර්ථිකයයි මුළුමනින්ම නවත්තගෙන ඒකට අවශ්‍යයි රටේ ජනන සැලැස්ම මහජන උපයෝගිතා කොමිසම 2016 මාර්තු 31 විදුලි බල මණ්ඩලයට දැනුම් දෙනවා 2019 දී මේ හිගයක් නිර්මාණය වෙනවා පුනර්ජනනීය බලශක්ති සැලැස්මට යන්න සහ බලාගාර වලින් විදුලිය මිලදී ගැනීම සැලැස්මක් හදන්න නමුත් දැන් ඒක එහෙම වෙලා නැහැ මේ විදුලිය ජනතාවට මේ කපන්නේ වතුර නැති හින්දා නෙමෙයි ජනන සැලැස්මට අනුව විදුලි බල මණ්ඩලය විදුලිය සම්පාදනය කරගන්නේ නැති නිසා මේ අතර ස්වාධීන රූපවාහිනී ඊයේ පැවති තීරණයේ වැඩසටහනේදීද මේ පිළිබඳ අදහස් පළ කෙරුණා විදුලි බල මණ්ඩලයේ පාඩුව නාතර නෙමෙයි හැබැයි පාඩු කරනවා කවුදේ නරුදයක් තියනවා කියලා මේක තමයි මවපු අර්බුදයක් විදුලි බල මණ්ඩලයේ හැම ක්ෂේත්‍රෙම වෙලාගත්ත දැවැන්ත මාපියාවක් තිබෙනවා මේ මාපියාව පරාජය කළ තුමයි මේක කොටි සත්‍තවාදයට වඩා දැවැන්ත සත්‍තවාදයට බඩ පත් වෙලා තිබුණා අපි දන්නවා බලශක්ති කියලා කියන්නේ මොනෑම රටක පාලනය වෙනස්කරන බලපාන ප්‍රධාන සාධකයක් සහ අපි තීන්දුවක් කරන් තිබෙනවා මේ මාපියාවට විරුද්ධව පක්ෂපාත බෙදෙන්තරව සහතිකයි අපි සටන් වදිනවා මේ විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව කරන තරමක් ගන්න ඉදිරිදි වැඩ ලංකා විදුලි මණ්ඩලයේ රුපියල් බිලියන 200-300ක් අවුරුද්දේ මුදල් හුවමාරුන ආයතන දැන් අපි මේ කතා කරන්නේ විදුලි අර්බුදයේ ප්‍රධාන හේතුව කළමනාකාරීත්වයේ ප්‍රශ්නයක්නේ. එක පැත්තේ මුදල් ටික කළමනාකරණය කරන්නේ අනිත් පැත්තේ මේ ජනනය කළමනාකරණය කරගන්න බෑ. අත්‍තර අපි මේ වර්තමාන ඇමතිවරයා ගැන යම් විශ්වාසකින් ඉන්නවා. අපි හිතනවා කොන්ද ගලින් තියලා තීරණ ගනි මේ මාෆියාව මර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනි. ඒ ක්‍රියාමාර්ග ගත්තොත් අපි අපේ උපත සහාය ලබා දෙනවා. මොකද ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ අරමුණ වෙන්නේ විදුලි මාෆියාව සම්බන්ධ නැති අපේක්ෂිත ජයග්‍රහණය කිරීම. අමාත්‍ය රවි කරුණානායක මහතා කොළඹ අද පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ අලුත් අවුරුදු සමේ හා ඉන්පසු විදුලිය කපා හැරීමක් සිදු නොකරන බවයි. අවුරුදු 15ක් මේ රටේ ඇන හිටලා තියෙන ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරි වෙලා තියෙන ප්‍රශ්නය අපි සදාකල්ම විසඳනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා තමයි සිංහල දෙමළ අලුත් අවුරුද්දට කිසිසේත්ම සායින් පසුව විදුලිය ඇන හිටීම නවත්වනවා කියන එක මම වගකීමකින් කිව්වේ. අඛණ්ඩ සේවයක් දුන්නත් අපි පිරිමැසීමෙන් කටයුතු කරන්න ඕනේ කියන එක මෙතන මතක් කරන්න අවශ්‍යයි. සරසවි සිසු උපාගමනක් විසිරුවා හැරීමට පොලිසියට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වුණා. ඒ එම සිසුන් පොලිස් අණ නොතකා පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී කලාකාරී වැසුරුණු සිසුන් 13 දෙනෙකු පොලිස් භාරයටගෙන පස්ව මුදා හැරුණා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකොයි මෙම විරෝධතාවට එක්ව සිටියේ. රාජකීය දේශීය වෛද්‍ය පීඨයේ අසලින් ආරම්භ කර පාගමන පාර්ලිමේන්තු වටරවුම දක්වා පැමිණියා. එහිදී සිසුන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ දරීමේදී පොලිසිය මාර්ග බාධක යොදා එය වැළැක්වීමට කටයුතු කළා. එහිදී ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීමටයි පොලිසියට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වුණේ. උද්ඝෝෂණ හේතුවෙන් වතර මුල්ල රාජකීය අවට දැඩි රථවාහන තදබදයක් පැවතුණා. උද්ඝෝෂණයේ අතරතුරදී කලහකාරී ලෙස හැසිරුණු සිසුන් 13 දෙනෙකු මෙහිදී අත්අඩංගුවටගෙන පසුව මුදාහැර තිබෙනවා. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු වැවිලි කර්මාන්ත කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැළුණා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. පෞගේ දවස්වල සේවකයන්ගේ ප්‍රශ්නයක් තිබුණා. සේවකයන් අරගලයක් කරා රුපියල් 1000ක වැටුප් පැඩවීමක් පිළිබඳව. මම අහන්න කැමතියි මේ ප්‍රශ්නේ විසඳලා ඉවරද කියලා. අපි කිව්වා අඩුම ගාණ රුපියල් 50 දවසකට ආණ්ඩුව දෙනවා කියලා කිව්වා. ඒක දුන්නතා ඉගෙනවා කියලා. ඒක දැන් කැබිනට් පත්‍රිකා දාලා ඒක දෙන්න කටයුතු කරා නවින මහත්තයා දැන් ඇවිල්ලා. ඔය තාම දුන්නේ නැහනේ. දැන් දෙනවා මේ මාසෙල දෙනවා. පටන් ගත්තේ 1000 දක්වා සටනට තමයි ඔබතුමාලා ගියේ. ඔබතුමාලට වඩා මම අතු කර මිනිසු කර හොඳට දන්නේ. ඒ කියන්නේ මම දිගෙන් දෙකට කිව්වා 1000 සාර්ථක වෙන්නේ කාම්පුත සංගමක සාකච්ඡා කරලා සාමාන්‍ය සාධන පඩි දෙන්න ඕන කියලා මම තමයි කිව්වේ. මිනිස්සු සතුරුන් නම් කමක් නැහැ. ඔබතුමා අපේ මිත්‍රයා. වැටුප විතරක් නෙමෙයි. අත්‍යවශ්‍ය මූලික පහසුකම් ටික ලැබෙන්න ඕන. ඒක එත්ත කතාවක්. නමුත් ඔබතුමා ආණ්ඩු බලේ ඉන්නකොට මේ කිසිම දෙයක් කරන්නේ නැත්නේ කතා කරන්නේ නැත්නේ. විපක්ෂෙන් ගියපත්තේ ඕඩ එක කතා කරනවා. ලංකාවේ තේ සිඩෝන් ටී කියලා ලෝකේ පුරාම අපි අලවි කරනකොට ලංකාව ගැන ලෝකේ ඒරටවල මිනිසුන්ට දැනගැනීමේ මාර්ගයක් වුණා. අනිත් ඒ වලට වඩා ප්‍රමුඛතාවයක් දීලා මිලේට ගන්න තත්වයකට තිබුණා. නමුත් මේ තත්ත්වය අද තියෙනවද කියන එක බලන්න ඕනේ. මේ පෞගිය කාලේ දැක්ක මේ අමාත්‍යංශය තුල සිද්ධ වුණේ දවිල ජනතාවගේ අවශ්‍යතාවයන් වලට මුවා වෙලා තමන්ගේ දේශපාලන තනතුරු ආරක්ෂා කරගන්න කටයුතු කරා හැරෙන්නට ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් පිළිබඳව හොලා බැලුවේ නැහැ. අද එහෙම නෙමෙයි අපේ දිගම්බරම් ගරු අමාත්‍යතුමා. වතුකර ඉතිහාසයේ අවුරුදු 150කට වැඩි. බෑ තවම ඒ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ දැවන්ත ප්‍රශ්නයක් තියෙනවා. සෞඛ්‍ය ශේෂ්ඨය පිළිබඳ දැවන්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒවායේ පහසුකම් පිළිබඳ ගැටලු තියෙනවා. ඉතින් මේවා පිළිබඳව ප්‍රායෝගිකව පිළිතුරු දෙන්න අද කාලය ඇවිල්ලා තියෙනවා. දැන් ඔබතුමාණලාත් රජය කරානේ ඒ දවසලත් අපිටත් ඒක දිනු කරන්න තිබුණානේ අයි දිනු කරත් නැත්තේ ඉතින් හැමදාම වතු කම්කරු ගැන කතා කරනවා නිසා ඒගොල්ලන්ට යම් කිසි උදව්වක් කරන්න කවුරුත් ඉදිරියට එන්නේ නැහැ ඉතින් කවුරු හරි ඒකට උදව් කරන්න එනවනම් ඒකට බාධා කරන්න එපා අපි තේ බොනකොට සීනි කලවම් කරලා බිව්වට මේක එක නෙමෙයි තේ නිෂ්පාදනය කරද්දිම තේවල බර වැඩි කරගන්න තේ නිෂ්පාදනය කරන ෆැක්ටරි හිමියන් විසින් සීනි එකතු කිරීම දැන් ඒක මම දන්න තරමට යම් ප්‍රමාණයකට ඒක හදලා තියෙන්නේ දැන්. TRI එක ඒක පරීක්ෂණ කරලා ඒ මිනුම් දණ්ඩක් හදලා තියෙනවා. දැන් වෙලා තියෙන දේ තමයි මේ දඬුවම් පැමිනීමේ හරි පැනල්ටියක් හරි ඒකට නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. මාස 3ක සස්පෙන්ෂන් එකක් නැත්නම් මාසික සස්පෙන්ෂන් එකක් නැත්නම් මං කැමති විදිහට තේ මණ්ඩලය මට අනුමත කරන විදිහට ඉතාමත් දැඩි දඩයක් මට ලබා දෙන්න පුළුවන්. හැබැයි අපි ඒ කර්මාන්ත ශාලාවලට දැන් දැනුම් දීලා තියෙනවා බේස් ලයින් එකට ඉක්මවා සීනි තියෙනවා නම් අපි ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියා කරනවා කියලා. මොකද මේ PO සිලෝන් ටී කියන නම අපි ආරක්ෂා කළ යුතුයි. මා බාර ගන්නකොට මේ අමාත්‍යංශ තේ නිෂ්පාදනය තිබේ මිලියන 260ක 2018 අපේ තේ නිෂ්පාදනය මිලියන 303කට වැඩි වුණා. සාම්ප්‍රදායික කළු තේ නිෂ්පාදනයෙන් වැඩිම රටාවමත් අපේ රට. කරුණාකර මේක අමතක කරන්න එපා. අපේ තේ නිෂ්පාදනයේ 75% අද එන්නේ කුඩා තේ වතු හිමියන්ගෙන්. මේක විශාල ජයග්‍රහණයක්. අද තේ මිල රුපියල් 581.600 ගානක් අතර දෝලණය වෙනවා. ඉතාමත් ඉහළ මිල කුඩා තේ වතු හිමියන්ට අද ලැබෙනවා. අද කවුරුත් උද්ඝෝෂණ කරන්නේ මේ අතර පොලිස් කොමිෂන් සභාවේ සමාජිකින් හා කතානායක කරු ජයසූරි මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවැත්ුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයේ මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත්කළ පොලිස් කොමිෂන් සභාවේ නව සභාපති KW ඒකනායක කරල්ලියද්ද මහතාද මීට සහභාගී වුණා. පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාගිල්ස් ෆුඩ් සිටි මගින් ලබා දෙන සහන මිලතරතුරු වෙත දැන් අවධානය. මෙලොත් අවුරුද්දේ කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් බණ්ඩ 700කටත් වැඩි ප්‍රමාණයකට වට්ටම්. මෙසතේ වට්ටම් හිමිවන්නේ සුදුසු ලිකලොවක් රුපියල් 95යි. මයිචෝස් මැකරල් ග්‍රෑම් 425 රුපියල් 199යි. මුංගට කිලොවක් රුපියල් 212යි. රතුපරිප්පු කිලොවක් රුපියල් 112යි. ලුකුලුනු ග්‍රෑම් 500 රුපියල් 35යි.
සම්බා සහල් කිලෝවක් රුපියල් 87යි. ඒ වගේම සතිපතා මිලියන ප්‍රතික් සහ ශනික තෑගි කන්දරාවක්. මේ තරම් සුබලු තවුරුද්දක් කාගිල් ස්පුඩ් සිටියෙන් පමණයි. හුඹස් බැඳ තිබූ తాවකාලික මඩුවක පාත්තාගෙන ගිය පුත්තලම මදුරන් කුලිය වේලාසිය පාසලට ITN ප්‍රවෘත්ති අංශයෙන් නව පාසල් ගොඩනැගිල්ලක් ලබා දීම හෙට සිදු කරනවා. ඒ පිළිබඳ මේ වාර්තාව ගෙනෙන්නේ වජිර පෙරේරා. ඔබට මතක ඇති මීට මාස කිහිපයකට පෙර මෙම ස්ථානයේ සිට අප සංවේදී ප්‍රවෘත්තියක් පළ කළා හුඹස් බැඳි තක්සලාව නමින්. එම ප්‍රවෘත්තියට පාදක වුණු ගරා වැටුණු කටුමැටි පාසල් ගොඩනැගිල්ල වෙනුවට අද ශක්තිමත් පාසල් ගොඩනැගිල්ලක් බිහි කිරීමට අපට හැකි වුණේ අප ස්වාධීන රූපවාහිනියේ නර්බන සංවේදී හදවත් ඇති සහෘද ප්‍රේක්ෂක හිතවතුන්ගේ ශක්තියෙන්. මෙම හුඹස් බැඳි තක්සලාව පිළිබඳව අප ප්‍රවෘත්ති තුළින් විකාශය කිරීමත් සමග එම පාසලට උපකාර කිරීමට බොහෝ දානපතින් ඉදිරිපත් වුණා. ඔවුන්ගේ සහය ඇතිව පාසල් සංවර්ධන සමිතියේ මෙහෙයවීමෙන් ITN ප්‍රවෘත්ති අංශය වේලාසිය පාසලට නව ගුණනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කළා. එම ගුණනැගිල්ලේ ඉදිකිරීම මේ වන විට අවසන් අදියරේ පවතිනවා. හෙට දිනේදී උත්සවාකාරයෙන් පාසල් ගුණනැගිල්ල සිසු අයිතියට පත් කිරීමටයි සූදානම් වන්නේ. විවිධ දුෂ්කරතා මැද අකුරු කරන මේ පාසලේ දරුවන්ට නව ගුණනැගිල්ලක් ලැබීම මහත් වාසනාවක්. විදුහල්පති තිස්ස විජේසිංහ මහතා ප්‍රකාශ කළේ මෙය මාධ්‍ය ආයතනයකින් ඉටු කරන කාර්යයටත් එහා ගිය දැවැන්ත සමාජ සත්කාරයක් බවයි. එමෙන්ම හෙට දිනේදී පාසල් ගුණනැගිල්ල සිසු අයිතියට පත් කිරීමට සමගාමීව පාසලේ පුස්තකාලයට අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කිරීම, පාසල් දරුවන් වෙනුවෙන් අක්ෂි සායනයක් පැවැත්වීම ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. මේ අතර මදුරන් කුලිය ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් ITN ප්‍රවෘත්ති අංශය ඉදිකළ නව නිවසද එම දරු පවුල වෙත පරිත්‍යාග කිරීම මීට සමගාමීව සිදු කරනවා. එම නිවස ඔවුන් වෙත ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට අවසන් වයි තිබෙන්නේ. දකුණු පළාත් ගුරු උපහාර උළෙලේ හම්බන්තොට දිස්ත්‍රික් උපහාර උළෙල විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයයි මෙය සංවිධානය කළේ. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයේදී විශිෂ්ට සේවාවක් කළ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට උපහාර පිරිනැමුණා. ඔබ කරන්නේ අනාගත ලෝකෙට අනාගතයේ මේ රටේ සංවර්ධනයට ඕන මිනිස් සම්පත සකසා දීම. ඒක තමයි අපිට මං හිතන අපේ දරුවන්ට කරන්න පුළුවන් ලොකුම සේවය. අධ්‍යාපනය තුල තමයි දරුවෙක් හැදෙන්නේ වැඩෙන්නේ සමාජය ගොඩනැගෙන්නේ. සමාජයට වඩා හොඳ දරුවෙක් ලබා දීම ඔබ කරපු විශාලම සේවයයි. විභාග සමත්කරණයකටත් වඩා බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම ක්‍රියාවන් වචනයට සීමා නොකොට ප්‍රායෝගිකව සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. සිසු දම්සෙවන වැඩසටහන් යටතේ මහනුවර උඩිස්පත්තුව ගොඩමුන්න ශ්‍රී ශෛල බිම්බාරාම දහම්පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත ඒ සඳහා වින්කර ඇති මුදල රුපියල් ලක්ෂ 40ක්. මාස 3ක් තුල මෙම ඉදිකිරීම අවසන් කිරීම රජයේ සැලසුමයි. මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය කතාවට කටවචනෙට ප්‍රවෘත්ති සාකච්ඡාවට පාර්ලිමේන්තු කතාවලට සීමා වෙලා හරියන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නට ඕන. තවමත් විහාරස්ථාන දහස් ගණනක් තිබෙනවා අපේ රටේ. මහා සම්පත් හිඟතාවෙන් පෙළෙන. අපි තීන්දු කරා බෞද්ධ ආගම ගැන කතා කරලා කටින් බතල හිටවනව වෙනුවට අපි ප්‍රායෝගික සම්බුද්ධ ශාසනය ගොඩනගන වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නට ඕන. මේ අවුරුද්දේ ජූනි 23 වෙනිදා මම ආරම්භ කරනවා චෛත්‍ය සියයේ වැඩසටහන. එතකොට එක් දිස්ත්‍රික් එකකින් විහාරස්ථාන හතරක් තෝරගෙන දිස්ත්‍රික්ක 25ෙම චෛත්‍ය සියයක් ගොඩනගනවා. අපේ රටේ කාන්තාවෝ මැද පෙරදිග රැකියාවලට යන්නේ තම පවුලේ සමාජිකයන්ට යහපත් ජීවිතයක් උරුම කිරීමේ අරමුණෙන්. නමුත් ඒ හැම කාන්තාවක්ම දකින සුන්දර සිහිනය සැබෑ වෙන්නේ නැහැ. එවන් වූ කාන්තාවන් පිළිබඳව විවරණය කරන වැලිකතරේ සැඟව යන සිහින විශේෂාංගය දැන්. Thank you.
මැදපෙර දිග රැකියාවකට යන හැම කාන්තාවක්ම ඒ වැලිකතරට යන්නේ දහසකුත් සිහින සිතේ දරාගෙන. නමුත් ඔවුන් යලිත් තම මව් රටට එන විට ඒ සිහින බොහෝමයක් බොඳ වී ගොසින්. ඇතමුන්ට යලි තමන්ගේ මව් රටට එන්නටවත් වාසනාව උදාවන්නේ නැහැ. රන්කහවණු සොයන්නේ මැදපෙර දිගට යන කාන්තාවන් ඒ රටවලදී බොහෝ විට අමහිරි අත්දැකීම් වලට මුහුණ දෙනවා. ඊට මූලික හේතුව වෙලා තියෙන්නේ නීති විරෝධී අයිරින් රැකියාව සඳහා විදේශගත වීමයි. නීත්‍යානුකූල විදේශගත වූ කාන්තාවන්ටත් මේ ඉරණම අත් වූ අවස්ථා නැතුවම නොවේ. නමුත් නීත්‍යානුකූල නොවන අයිරින් රැකියාව සඳහා විදේශගත වීමේදී මෙරට රජයට ඒ සඳහා මැදිහත් වීමට ඇති අවස්ථාවත් සීමිත වෙනවා. මේ ප්‍රශ්නය ඉතාම වැදගත්. ඒ වගේම බොහොම අවධාරණය යොතුව අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව අවබෝධ කරගන්න ඕන. පිට රටකදී රැකියාවකට යන කෙනෙක් පිට රටක රැකියාවක් කරන කෙනෙක් කරුණා කළා ලියාපදිංචි ලබා ගත යුතුමයි. එසේ නොවන කෙනෙක් ඉන්නවා නම් කාර්යාංශයට ඔවුන් සඳහා පිට වෙන්නට හැකියාවක් නැහැ. විදේශ රැකියා ශාස්ත්‍රයේ අදවන විට අතරමැදි ජාවාරම්කරුවන්ගේ රජදහනක් බවට පත් වෙලා අහිංසක මිනිසුන්ගේ දුප්පත්කම අපේට ගත්තු මේ ජාවාරම්කරුවන් මිල මුදලට ලොල් වෙලා මේ කාන්තාවන් රටපට වන්නේ සිත් පිත් නැති අයුරින්. මේ ජාවාරමේ මධ්‍යස්ථානයේ ලෙස හඳුනාගෙන තිබෙන්නේ ඩුබායි රාජ්‍යය. ඒ නිසාමයි කාන්තාවන් සංචාරක වීසා මත ඩුබායි රටට යැවීමට ජාවාරම් කරුවන් උත්සාහ කරන්නේ. මම මේ මොහොතේ ඉන්නේ කරුණානායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පරියන්තයේ පිහිටා තිබෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ කාර්යාලයේ. මේ ස්ථානයේ තමයි රැකියාව සඳහා දිවයිනෙන් පිටත් වෙන පුද්ගලයන්ගේ ලියාපදිංචිය පිළිබඳව පරීක්ෂාවට ලක් කරන්නේ. ඒ වගේමයි සංචාරක වීසා උපයෝගී කරගැනීමෙන් පුද්ගලයන් රැකියාව සඳහා පිටත් වෙනවාද කියන කාරණේ පිළිබඳවත් මෙහිදී පරීක්ෂාවට ලක් කරනවා. ඔබ මේ දකින්නේ එලෙස සංචාරක වීසා යොදා ගනිමින් විදේශ රැකියාවන් සඳහා පිටත් ව යාමට දරන උත්සාහයක්. මෙදපෙරදිග මහා වැලිකතරේ සැඟවී යන මේ කඳුළු කතාවේ තවත් සංවේදී තැන් පිළිබඳව ඔබට කියන්නට අපි ඉදිරියේදී සූදානම්. ගෑන් සංජය චාල්ස් බර්නාඩ් සමගින් මම ගෑන් ඇල්ලකොඩ ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන්. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට. www.itnnews.lk